ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. මේදා මහගෙදරින් බැස්සේ දුවද රැගෙනමය. ටිකක් බෑලයන්. බෑ බබා, මං යන්නම්. මිස්ටර් වික්‍රමසූරි එයයි. මේදා මොනවත් කියන්නට ගියේ නැත. මොනවද වෙලා වගේ මට නම් තේරෙන්නේ නැහැ. මේදා සිතුවාය. සක්විතිගේ මේ වෙනසට හේතුව තමායයි ඇයි කොහොමටවත් සිතුවේ නැත. මේදාව පිළිගත්ත හිමාලිය දුවාව දෙන්නාක්කේ. හිමාලි දෝතම් පෑවාය. කෙල්ල බලාගෙන ඉදිද්දි ලස්සන වෙනවා. මේදා සිතුවාය. හැඟීම් ඇවිස්සුණු විට කෙල්ල ලස්සන වෙන බව මේදා දන්නේ නැත. අයියා එහෙමම ගියේ පරණ ඔෆිස් එකට යන්න. ආයෙත් ඒ රස්සාව කරනවා කියන්නේ කෙල්ලේ. මෙච්චර මේ බිස්සස් තියෙද්දි. හිමාලි කීවාය. ඒ වට එයා අත නොගාන එක තමා හොඳ. පසුව හිමාලි සිතුවාය. ඒකනි කියන්නේ මාත් කිව්වා. අයියයි මල්ලි එකතු වෙලා බිස්නස් කළා නම් හරිනේ. නැතුව බං එහෙම කළා නම් අපි දෙන්න ගෙදරට වෙලා ළමයි බලාගෙන ගෙවල් බලාගෙන ඉන්නවා. මේදා කීවාය. ඒ උඹලා මං ඒව කරන්නේ. හිමාලි සිතින් කීවාය. කෝ මල්ලි උඩ නැන්ද ළඟට ගියා. දැන් එයි වරෙන්කෝ. මේදා හිමාලිවද එක්කාගෙන ගියේ හිමාලිගේ කාමරයට. මං අද අම්මා එක කතා කරනවා. උඹ එන්න එපා. හොඳද? හොඳයි අක්කේ. ඊට පස්සේ මං විමුක්ති එක කතා කරන්නම්. කොල්ලව මට නම්ම ගන්න පුළුවන්. උඹ ලව්වම තමයි මාත් ඒක කරගන්නේ. හිමාලි සිතින් කීවාය. මල්ලි මොනවත් කිව්වද? එහෙම මං මොනවත් කතා කරන්න ගියේ නෑ අක්කේ. මේක වැඩි කල් යවන්න හොඳ නෑ. වර්ෂා කොහෙන් මතුවේද දන්නේ නෑ. එහෙම වුණොත් අක්කේ ඒව මං බලා ගන්නම්. එයා හොඳ බඩ්ඩ. හැබැයි ඇයි ඉන්න කාලේ මේ ඔක්කොම අල්ලාගෙන උන්නේ? උදේ කෝවිල් ගියාද? ඔව් අක්කේ. ආ, හිමාලි මේසේ උඩ තිබු පොට්ටු පැකට්ටුවක් ගත්තාය. මං අක්කට ගත්තේ. සල්වාර එකක් සාරියක් ඇඳපු කාලයක් මතක නෑ. අඳින්නකෝ අක්කේ, අඳින්න ඕන. මේදා හිමාලි දෙසම බලාගෙන උන්නාය. අක්කේ, හිමාලි දුව ඇඳ මත තබා මේදාගේ දෑතම අල්ලා ගත්තාය. පසු ඇගේ දෙදෙන අල්ලාගෙනම බිම දන ඔබ ඉඳගත්තාය. ඇයි කෙල්ලේ? මට මගේ කොල්ලව අරන් දෙන්න. මම්මගේ ජීවිත කාලෙම මේ වාගේ සුදු කකුල් දෙක අල්ලල වඳිනවා. අනේ සුදු අක්කේ, මට එයා නැතුව දැන් ජීවත් වෙන්නම බෑ. හිමාලි කීවි මේදාගේ දෙපා බදාගෙන අඩමිනි. මේදා අප්‍රමාණ දුකකින් හිමාලිගේ හිස පිරිමැද්දාය. උඹට ලැබෙනව රත්තරන්. මං ජීවිතේම ඔයාට ණය ගැති. හිමාලි මේදාගේ දෙදෙන සිප ගනිමින් කීවාය. වයශාට වඩා මේ කෙල්ල කොච්චර අහිංසකද? හිමාලිගේ හිස අතගාමි මේදා සිතුවාය. මේ සිද්ධවන්නේ තමාගේ ජීවිතයේ ලොකුම රැවටිල්ල බව මේදා දන්නේ නැත. දන්නවා නම් ඇයි මේ පයින්ම තම පය පාමුල ඉන්න හිමාලිව ගසා පාගා දමනු ඇත? එහෙත් ගෑණියෙක් තම ජීවිත කාලේ
එක්වර කාට හෝ රැවටිති. ඒ රැවටිල්ල ජීවිතේටම ඇතිය. එය මුළු ජීවිතේම පසුතැවිල්ලෙන් පුරවයි. මේදා නරක ගෑණියෙක් නොවේ. ඒත් ඇයි හිතාගෙන ඉන්නවට වඩා ඇය මෝඩය. අද හිමාලි මේ පාවිච්චි කරන්නේ මේදාගේ ඒ ගොන්කමය. ඒ ගොන්කමින් මුලින්ම විනාශ වන්නේ තමන් බව මේදා දන්නේ නැත. බඩට දරුවෙක් නැති කාලේ පත්තිනි පහනින් තෙල්ගෙනවිත් බඩට දමා අතගා කෙල්ලට අද මෙහෙම කරන්නට යන්නේ ඒකය. මේ ජීවිත කාලේ තමන්ට ඒවා නුතුම් මිනිස්කමක් පෑ කෙනෙකුට කෙනෙක් නරක කරනවා නම් දෙවියන්නේ උහුලන්නේ නැත. දෙවියන් විශ්වාස කරන්නේ තමන්ව අදහන අයව නොවේ. තමන්ව විශ්වාස කරන අයව නොවේ. දෙවියන්ට විශ්වාස අය. මනුස්සකමක් මතක තබාගෙන ඉන්නට බැරි කෙනෙක්ව කොහොමත් විශ්වාස කරන්නට බැරි බව දෙවියන් දනී. එයාගේ හිමාලි කතා කරන්නේ තවමත් ඇනුම්බර හඬිනි. රඟපෑම් අතින් ඇයි තාමත් ඉහළය? ඇයි කෙල්ලේ? මොනවා හිතාගෙන ඉන්නවද දන්නේ? උඹට මල්ලි කිව්වේ නැද්ද? එහෙම කියන්නේ නැහැ. වාෂාගේ හොල්මන තාමත් විමුක්තිගේ ඔළුවේ දුවන බව මේදාද දනි. මෙයත් කොල්ලෙක්ව අල්ලා ගන්න දන්නේම නැති ගෑණි. පිස්සු අට්ටවල තියෙන්නේ නැති. කොයි වෙලේ තනි වෙලාමනේ උන්නේ? මේදා සිතුවාය. ඒව මම බලා ගන්නම්. උඹ ලවාම තම කොහොමත් ඒ සන්නිය මන් නටන්නේ. හිමාලි සිතුවාය. කෙල්ලේ අක්කේ බඳින්න වුණොත් හෙට අනිද්ද වුණත් කමක් නෑ නේද? හිමාලි මේදාගේ ධන මඩලට දෑතම තබා වෙනස්ම බැල්මකට බැලුවාය. දැනුත් ඉතින් බැඳ වගේනියක් ඉන්නේ. හිමාලි හූල්ලාමෙන් කීවාය. ඒකනේ මං කතා කරන්නම්. මේදා ඇඳෙන් නැගිටිමින් කීවාය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.